අපි සලකන විදිහට ස්ටැටස් බෝඩි පාර්ට් එක ධර්ම ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ මහවණනාවක් කරනවා කියන්නේ සිත ලැබීම සිත හදනවා කියන්නේ මහවණනාවක් එක්ක මේ ස්ටැටස් බෝඩි පාර්ට් එක ධර්ම සිත සිත ලැබීම එන්නතු අපි නිකන් වාගේ කියන කියලා භාවනාව කියන්නේ මේ භාවනාව කියන්නේ සිත රැඳීම. සිත රැඳීම කියන්නේ සිත තුළ මේ සත්‍යෝධි පාක්ෂික ධර්ම රැඳෙන්න කියනවා. සත්‍යෝධි සංකේ අවබෝධය කියනවා සම්මා සම්බුදු වහන්සේලා, පසේබුදු වහන්සේලා, මහරහතන් වහන්සේලා මේ සත්‍යෝධි පාක්ෂික ධර්ම ඒ සත්‍යබෝධි පාක්ෂික ධර්ම වැඩි වීමයි ඒ සත්‍යබෝධි ඥාන දර්ශනය පහදෙන්නේ. තේසාව අපි භාවනාවේදී තමන් අවබෝධ කරගන්න මේක කර්මයේ අහව දැනගන්න දෙයක් හෝ පොතකින් දැනගන්න දෙයක් නෙවෙයි. කල්‍යාණ මිත්‍යාන් සිටිකෝ සිදෙන්නේ තමන් ඕකයිකෝ මේක තමයි කියන්නේ සමාවෙන් අවබෝධ කරගන්න ඉති දෙයක්. ඒ නිසා භවතන කෙරෙහි තනන්නදී බෝධිසත්ව ධර්ම වැදිරා කියන එක තමන්ම දකින්න අවබෝධ කරගන්න. ඒ නිසා මේ වස්තාවේ තුළ අපි මේ බෝධිසත්ව ඒකදී පරිමින සතර ප්‍රතිපත්තියන්නේ අරගත්ත සතර ප්‍රතිපත්තිය කියන්නේ කායම සත්‍යන, වේදනාම සත්‍යන, චිත්තම සත්‍යන, ධම්මම සත්‍යන. කියනකොට කායම සත්‍යනව ගැන සාකච්ඡා කරනවා. ඒකදී ආනන්ද සම්පති එවැදීම ඉරියාපත භවනාව, ඒවැදීම සති සම්පදන්නේ එන නව සීල පිටේ මේ වගේ නම් ඉස්සරහට කරලා ඒ වගේ වේදනාව සත්‍යනාව ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේ චිත්තාන සත්‍යනාව ගැන අපි සාකච්ඡා කළා. අපි මේ ධර්මාන සත්‍යනාවට සාකච්ඡා කරන්නේ. ඒ වගේ නීවරණ ධර්ම ගැන අපි සාකච්ඡා කරා. මේ මාකේ කියන තෝරේ ඉස්සෙල්ලා මේ වෙනකොට මතක් කරන්නේ ඊළඟට අපි පංචපාදාන සංදේ ගැන කතා කරමු. ඒ වගේම බාහිර ආයතන අධ්‍යයනය කරන කීමේ ඒ ආයතන වල ගැන සාකච්ඡා කරමු. ඊළඟට අපි ලෝකංග ධර්ම වල සම්බන්ධ ධර්ම කියලා කියන්නේ අවබෝධයේ බෝධිය සඳහා අවශ්‍ය කරන උපකරණ බෝධිය සම්පූර්ණ භාවනාවේ ඉතාම දියුණු අවස්ථාවකට තමයි භාවනා මනස ක්‍රියාත්මක වෙන විදිය මනස පවතින විදියයි මේ බෝධිය සම්පූර්ණ ධර්ම වලින් පැහැදිලි කරන්නේ. මේ බෝධිය සම්පූර්ණ ධර්ම කියලා කියන්නේ ඉතාම ගැඹුරින් අපේ ඒ භාවනා දැකීම. කියන අපේ සති සම්බෝධියන්ගේ ගැන කතා කරා. ඒ වගේම ධම්ම විචේ සම්බෝධියන් ගැන කතා කරා. සිතෝවි සති විදේ සම්බෝධියන් ගැන කතා කරා. අද අපිට තියෙන්නේ පීඩ සම්බෝධියන් ගැන කතා කරා. පීඩ සම්බෝධියන් බෝධිඥාන ධර්මයන් හැටියට මානසිකගෙන ඒ ප්‍රීති කියන්නේ චෛතසික ධර්මය. මේ චෛතසික ධර්මය අපේ අවබෝධය සඳහා බෝධිය සඳහා කොයි විදිහකටද මනසේ දිනුනේ සුවචනයට ගැනීම කියන එකයි මේ ප්‍රීති සම්බෝධියෙන් පැහැදිලි කරන්නේ. මේ විදිහටනේ මේ ප්‍රීතිය එන්නම් සතුට කියන එක අපිට ජීවිත කැපවලට ගන්න පුළුවන්.
මේ ප්‍රතිපත්තාන සූත්‍රයේ පැහැදිලි කරන්නේ සංසංවා සංසංවා අජ්ජත්තං ඊස සම්බුද්ධං දා අත්ථී අජ්ජත්තං ඊස සම්බුද්ධං දාති පජානාති සංසංවා අජ්ජත්තං ඊස සම්බුද්ධං දා අත්ථී අජ්ජත්තං ඊස සම්බුද්ධං දාති පජානාති දැන් මේ විදිහේ ප්‍රීති සම්බුද්ධංගේ කියනවා කියන එක පජානාති ඉතාම ගැඹුරින් මුහු දක්වනවා අසංසංවා අජ්ජත්තං ඊස සම්බුද්ධං දා නත්ති අජ්ජත්තං පීත සම්බොජ්ජංගාති කියලා කියන ඒ තුන පීත සම්බොජ්ජංගේ සමංගේ සිටේ නැති බව නත්ති අජ්ජත්තං පීත සම්බොජ්ජංගාති නැති බව තමයි අවබෝධ කරගන්න යථාච අප යථාච අනුස්සන්නක පීත සම්බොජ්ජංගාත උපාදෝ හෝති ඒ නැති වුණ පීත සම්බොජ්ජංගේ නැවත සමංගේ සිතේ පහළ වන බව සම්බුද්ධං උපාදෝ හෝති ඔබ දකිනවා සංතපජානාති එකක් මෙලින් දකිනවා යථාච උප්පන්නත් තීත සම්බුද්ධංගත්ත භාවනාය පරිපූර්ණී හෝති සංතපජානාති ඒ නැවතත් තුනේ තීත සම්බුද්ධංගේ තමයි භාවනාව පරිපූර්ණී හෝති සංතපජානාති භාවනාවේදී සඳහන් පවතින බව තමයි දකිනවා. ඉතින් මේ විදිහට තාම සූම් දෙක තමන්ගේ ඒ සංසාරණයේ භාවනා වේදී ඇතිවෙන මෙන්න මේ ප්‍රීතිය තමන් හොඳින් ගැඹුරින් දැන් පජානා සූම් ලෙස ඇතිවෙන ප්‍රීති සම්බුද්ධියන්ගේ ගැඹුරින් දැකීම එතන මේ ප්‍රීති සම්බුද්ධියන්ගේ හැටියට සඳහන් කරනවා. නම් උපත් භයයි යම් සංකතං අන්‍යස්ත්‍රි කාමේහි අන්‍යස්ත්‍රි අකුතලේ මේ නම් උපත් භයයි මේ සැපින් සීලින් බයෙන්නේ සබතින් බයෙන්නේ ඒ බොහෝදෙනෙක් කියන්නේ මේ භාවනා කරනකොට මේ ධර්මයේ පිළිපදිනකොට ඉන්නවා නම් සබත වෙනුනේ කොම බුම්මගෙන දිම බලාගෙන ඉන්නෝන් කියන දුක ගැන හිත හිත මේ සංසාරේ වෙන බය ගැන හිතන මේ දුප්පී ඉගෙන දැන් ඔය සමහර බහිරය කියන්නේ බුදුදහම කියන දුක ගැන කියන එකක් කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන මේ දුක හරියට අවබෝධ කරගන්න එක්කන තරම් කපටි ගෝකීන වෙලෙදි කියන්නේ එතන මෙතනදි බුදුරජාණන් වහන්සේ මේ සුඛ බැඳීම නාම සුඛත් බයයි. සතුටින් ඉන්න බයයි. ප්‍රීතියෙන් ඉන්නේ බයයි. කොහොමද? අනිත්‍යේ කාමෝ අනිත්‍ය අකුසලයි. තමන් මේ ප්‍රීතියෙන් සතුටින් ඉන්නේ කාමයෙන් වැඩෙන්නේ නැත්නම් අකුසලයෙන් වැඩෙන්නේ නැත්නම් ඒ සතුටේ තමයි මේ සතුටේ තමයි කාමයන් වැඩෙනවා අකුසලයේ වැඩෙනවා නම් අන්න ඒකයි බය වෙනවා අපේ දේ සම්පාදේ දෙක ඒ නිසා මේ අපේ අකුසෙන් එන කාමයන් තමයි මේ ධර්ම කියලා කියන්නේ අපිට වඩා සතුටින් ජීවත් වෙන්න උපකාර වෙන දෙයක් මේ ධර්ම කියලා කියන්නේ දෙවියන් වහන්සේ මහා සත්‍යක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කියනවා මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ සිද්ධාර්ථ කම කියලා එකක් තියෙනවා නම් මම දන්නවා
සත්‍යක කියන්නේ මහා කඩිවරේ ප්‍රමර්ශණිකේ හැබැයි බුදුරජාණන් වහන්සේ පරණ ජී කෙනෙක් නෙවෙයි. බුද්ධ කාලයේදී මේක 62 සිද්ධා විශ්ව තිබුණා. ඒ මේ නිදන්තන අතරගේ අය යනුගාමිකේ තමයි මේ සත්‍යක කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සංකේතලා මේක විද්‍යුත් කුච්චාන්තු එක් සිද්ධිය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තථාගතයන් වහන්සේ පුරුකේ සාසනේ චිත්ත භාවනාව කියන බව මම දන්නවා. කාය භාවනාව නෑ නේද? එතන බුදුරජාණන් වහන්සේ අහන සත්‍යයෙන් මේ ඔබ මොකක්ද කාය භාවනාවයි කියලා දන්නේ? ඒ නාමයේ සත්‍යක කියනවා එයාගේ නිදන්තන අසුතු කරන කියන විදිහට ඒ භාවනාව කියන්නේ ආපාදයේ කලිනා ආහාර කැඳ දෙන එක. ඒ වගේම අපලෙව පහල ඉස්සරත් දෙන එක. ඒ වගේම කවුරු හරි ළඟට ගෙන දුන්න ආහාරයක් ගන්න නැති එක. කවුරු හරි ඉන්නත් පීඩ දෙන්න ආහාරයක් ගන්න නැති එක. ගැබිනවා දුන්නත් ඒ දේ ගන්න නැති එක. මේ වගේ තවත් ශරීරයේ සංකේත ආපු විදිහට මේ දුක් ලබන්නේ ඒ කාලෙ ජීවිතයේදී මේ ශරීරයේ පීඩා ලබන. ඒක තමයි කාය භාවනාව. ඒ ශරීරයේ පීඩා ලබා දෙනකොට කෙලෙස් නැති වෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විලාසිතේ මේ සත්‍යය කියනවා අපේ ආර්ය ධර්මයේ ওই වගේ කාය භාවනාවක් නැහැ. ඒ ශරීරයේ දුක් ජීව කෙලෙස් නැති කරන මාර්ගය කාර්යයේ ආරේ ධර්මයේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක පිළිපදලා ඒක ප්‍රතිඵල විස්තර දෙනවා දැකලා බෝසතාණන්ට කිසිම බලන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන මේ මම පිටකමක මොකක්ද නැහැ. ඒ දැරි සත්‍යකනිකම පහකටම බුදුරජාණන් වහන්සේ කියනවා. අනේ ඔබ කියන්නේ බලන්න. මොකක්ද මේ චිත්ත භාවනාව, කාය භාවනාවට මොදී හැදෙන්නේ? ඒ දැරි බුදුරජාණන් වහන්සේ මේ සත්‍යකට කියනවා. ඒක මේ ආර්ය ධර්මයේ කාය භාවනාව කියලා කියන්නේ. චිත්ත භාවනාව කියලා කියන්නේ. කිසිම භාවයක් අපල නැති අක්ෂිදව පුතජන මේ කයට ආස්වාදයක් කයට කැපලගෙන මේ ඇත්ත කන නාසය දිය ශරීරෙෙහි කයට කැපලගෙනකොට ඒක මුත්තම් මේකපත් වෙලා ඒකද හිත දැකලා හිත දැකලා අභිනන්දති ඒ දේට කැමති වෙනවා. අභිවදති ඒ ගැන ගුණ කියනවා. ඒ ගැන සතුටු වෙනවා. අජ්ජෝසාය චිත්තයකට දැකගන්නවා. ඒ වගේම මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දුක් වේදනා ආලෙදකට ඒකට හඳුන ඒකට නිදාපන ඒකද ශෝකයෙන් ඒකදී හඳාරන්නේ අකමැන දෙකේ එදන් සිතේ විකර්ණය ඒ වගේම මනස සිතේ සොම්නස්සහිත ප්‍රීතිදායක සිතිවිලි එනකොට ඒ වගේ උදාහරණයක්පත් වෙලා ඒකට අපිට ඒකට ಗುಣ කියලා ඒකට ගැටදෙනා එක ගැටගන්න. ඒ වගේම හිතට දුක දැනෙනකොට එතනදී හදාගන්න තියෙන ශෝක වෙනවා, දුක් වෙනවා, හැදෙන අපමණ දුක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලබන සෑම කායික වශයෙන් ලබන ඕනම සැපයක් සැපයි කියන එකම දෙයක් අවසානයේදී දුක. කායික වශයෙන් ලබන ඕනම මානසික වශයෙන් ඕනම අපිට අවසානයේදී දුක. අපිට මෙන්න මේ සුතවා ආර්ය
ධර්මයේ අහල කෙනෙක්ද හැදෙන්නේ කියලා මේ දෙක හොඳට දකින්න. ආස්වාදයේ ආස්වාදයේ පිට දකිනවා ආදීනේ ආදීනේ පිට දකිනවා. මේ දෙක මනාව දැකලා ඒ දෙකේදී උදාමයටපත් වෙන්නේ නැහැ, කුසීපත් වෙන්නේ නැහැ. ඒ දෙකේදී උපේක්ෂාවෙන් මෙන්න මේකයි ආර්යම ප්‍රෝගන්න සයිබාරණ සම්බන්ධ ප්‍රතික්ෂේපන නැති ප්‍රතික්ෂේපය. උඩ පින්නදී මෙන්නේ ඔකට කියන්නේ. දැන් සාමාන්‍ය පොදු ලෝකෙ දිහා බලවම මේ සතුට අහස දෙකක් තියෙනවා. ආනිත සතුට, නිරාමිත සතුට. ආනිත පිටින් නිරාමිත පිටින්. තාවකාලික ලෞකික පීඩියේ ලෝකෝත්තර පීඩිය. එන්නම් සංජීවිතයේ පරිච්ඡේදය. මේ විදිහටදී අපිට කියන එක අපිට නැත්නම් සාමාන්‍යයෙන් ආන්ත කැටේ කියලා කියන්නේ. ආන්ත කියන්නේ මේ ලෞකික පීඩියේ බැඳුණු කැටේ. දැන් දරුවෝ යන සතුට දැන් දරුවන්ට දෙනවා කියලා ජීවිතම් කරලා දරුවන්ට ඉගෙනගෙන විභාගයක්පත් වෙනවා කියන්නේ ඒක හරිය අපිට. ඒක ආගමක ආගමක සම්බන්ධ එන්නේ ලෝකයන් වාසී ලබන ලෞකික වශයෙන් ලබන ඒ දේවල් නිසා ලබන සතුට ආන්ත වශයෙන් ලබන මේ අපිට විවිධ විදිහට සමාජයේ දකින්න පුළුවන් විවිධ දේවල් එක්ක මේ සතුට ගාගෙන යනවා. ඒක විද්‍යාඥයන් වහන්සේ දේශනා කරන සතුටේ පරමංගල මේ සතුට කියන එක අපි හරියට තේරුම් ගන්න ඕනේ. බොහෝ දෙනෙක් මේ සතුට හිතේ ලබා ගන්න දන්නේ නැහැ. මොකද ඒක ලබා ගන්න දන්නේ නැති ආනත සතුට උනා තමයි ජීවිතේ අතෘප්ති බව නිසා. අතෘප්ති බව නිසා ජීවිතේ සතුට කියන එක ආනත සතුට ඒක ලබා ගන්න දන්නේ නැහැ. එහෙමදාම තියෙන්නේ අත්‍යත්‍ය බව. ඒ අත්‍යත්‍යයත් එක්ක දුවන්න ගුවන් අපිට කවදාවත් ජීවිතයේ දේශපතක් ලබන්නේ ඉනිපයාර බුද්ධයන් මේ සත්‍යපාරමහම දේශනා කරේ තණ්හා ධාතු උනෝරූප අතිත්ව තණ්හා ධාතු තණ්හා ධාතු කියලා අදෝපරවන්න දුවන මේ දෙවිල්ල නවතින්නේ අදුව කෙරෙන්නේ ජීවිතයේ සැපේ සතුටක් ලැබෙන්නේ. ඒ නිසා මෙන්නදී ආන්ත සතුට ඒ කියන්නේ මේ පංච කාමයන් විදීන තුරින් ලබන සතුට සැපේ සතුටක් නෙවෙයි. ඒ සියලු සතුට පිළිදෙන්නේ අපහසුයි. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරන බුදුරජාණන් බෝසතාණන් වහන්සේ මේ සත්‍ය ප්‍රයන්න අවස්ථාවේ නාමයේ සංස්කරණ තමයි කියන්නේ. කියන්නේ මම සීල ලෞකික සම්පත් රාජසම්පත් අතහැරලා දාලා පරිම යවන වයසේදී කලුකේ කියන කාලෙක අපතලා දාලා කතාවක් හදගෙන ඇත්තලිය කරගෙන මම කියන සත්‍යකමේ සිටින් උතර ගලේ සිටින මේ ගලේ තියෙන පිළිඳ පටන් ගත්තා. එහෙනම් මට උපමා තුනක් මතක් වුණා. එකක් තමයි දී යසලේ ගානකෙන ජලයේ යසලේ ඒ කාලේ ගිනි ලබා ගන්න අධවගේ මේ ගිනි දෙකේ හරිම මානසික නෙවෙයි. උඹ දෙවිච්ච දරකේ දෙකක් එක සතුට වෙනවා නේ. ගිනි පොදවා ගන්න.
බුදුසසුන මහන්සේ කියලා තියෙනත් වෙනුනේ මහන්සේ මතකයේ දෙනුනේ දී ඉඳලා දී යක තියෙන දී එකක් අරගෙන එකට ඇතුළුවට කවදාවත් ඒකෙන් ගිහි උපදන්නේ ඒ වගේ මේ ආමිතේ දකගෙන ආමිතේ තුල ජීවත් වෙන ආමිත සතුටම ළඟමි ඒකම තෝම ප්‍රේමී කාමයන් තුල ඉන්න කෙනෙකුට කවදාවත් මෙන්නේ ඥාන දර්ශනයේ කියන සත්‍ය අවබෝධය කියලා බන්නේ ඉතින් කියන සිතහස දුකන් තවත් උපමාවක් මතක් වෙන මේ දී කියන තරකර තේජ දරකර බොඩට සාදන මේ බොඩට දැනෙන මේ දරකල කැරි දෙකම හදතම තිරිලදී තිරිසෙල් මේ තිරිසෙච්ච දරකල දෙක එක කකුලින් ගිනි පොදවන්න කරනවා මේ කවදාම තේජින් ගිනි පොදවන්නේ ඒ නිසයි මේ දිවි කාම ලෝකේ සිහිල තපසට පරිස්සම ගියා තපසට ගියා සිත්තුල කෙලෙස් වලින් ඉතිරිලා කැලේට බඳගත වුණා කෙලෙස් වලින් සාග දේතුනවා හරි කෙලෙස් වලින් සිත ඉතිරිලා ඉතින් කියනකත් මේ අවබෝධය කරගන්න. දෙයක කාමයේ නිත්‍ය චිත්තකයි මෙන්න මේ ඥාන දර්ශනය සත්‍ය භෝදේ ඇති කර ගන්න පුළුවන් කමනේ එනිසා සිදුවෙන ආර්ථිය තුළින් ලබන සතුට නිරන්තරයෙන් ලෝභයෙන් දේහයෙන් මෝහයෙන් පිරිත වෙලා තියෙනවා ඒ ලෝභයෙන් දේහයෙන් මෝහයෙන් පිරිත වෙච්ච සිත අපිට සතර දික් කරන සතරට තව තව දෙදෙන තව තව සතරට දෙදෙන සතරට දෙදෙන දෙදෙන ජාති කරා මරණ වියදී දුක පරිදේර දුක් දෝමන කියන මේ මහා දුක් පෙළකට අපි යන්නේ ඒ නිසා බුදු දහම වහන්ස දේශනා කළේ මෙන්න මේ ආන්ත සතුට තත්ත්ව ලෝකෙම හදාගෙන යනවා ලෝකේ ඥානයයි. එනිසා ඉක්මනින් කියන දෙන්නේ. එනිසා බුදුන් වහන්සේ දේශනා කළේ නිර්වාණ ප්‍රීතිය. නිර්වාණ සතුට. එනිදි භාවනාවේ මේ ජීවිත සම්බුද්ධයන්ගේ පැහැදිලි කරන්නේ මෙන්න මේ නිර්වාණ සතුට. ඒ කාමයෙන් නිර්මුක්ත වෙනකොට ඒ අකුසලෙන් කාමයෙන් වෙන්නේ අකුසලයෙන් අන්නේ නිරාමිත ප්‍රීතිය මේ භාවනාවේ තියෙනවා කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ උත්තේජ පැහැදිලි කරනවා අනුපන්නත් සීල සම්බුද්ධයන් උපාදාය උපන්නත් සීල සම්බුද්ධයන් ගන්න. බැරි සඳහා හේතු වන හලමුණු කාරණය තමයි යෝගිකෝ අමිතකාරී බහුල ප්‍රකෘති. ඒකට මේ සිතේ ඇතිවන නිරාමිත ප්‍රීතිය ඒ සීත සම්පූර්ණයි. සිතේ ඇති ඇතිලා නැති ඉතිරිලා නැති සීත සම්පූර්ණයේ උපදින්න ඒ වගේම
උපන්නාව සම්පීන සම්බුද්ධයන්ගේ වඩාවර්ධනය වීම සඳහා උමුකලීදේ යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය පුහුණු කිරීමෙන් තමයි මෙන්න මේ සීල සම්බුද්ධයන්ගේ වැඩෙන හේතුව. භාවනාවේදී මේ සීලය කියන්නේ ඇති වෙනවා. දැන් භාවනාවේදී දැන් ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ විචක්ක, විචාර, තීති, සුඛ, ඒකාග්‍රතාව. මෙන්න මේ සිත භාවනා අරමුණට බැඳී භාවනා අරමුණට බැඳී භාවනා අරමුණේ යොමුවෙන මෙන්න මේ පහ ගැටීම කියනම ප්‍රථම ධ්‍යානය. එහෙනම් අපි ආනාපාන සතියට සිත යොමු කරනවා. මේ භාවනා අරමුණේ සිත පැවැත්වීම තුළින් තමයි මේ පහ ගැටීම. තුන්වෙනි විතක්ක විචාර කියලා කියන්නේ විතක්ක කියලා කියන්නේ ඒ අරමුණ වශයෙන් කැරගෙන. ඒ වගේම විචාර කියලා කියන්නේ ඒකට දැස ගන්න. දැන් ඔබට තියෙන සරල උපමාවක් ගත්තොත් දැන් මලක් ගන්න සම්බේධ නැත්නම් මේ මැට්‍රික් කැරීම මේ මල වශයෙන් කැරගෙන යනවා. මල කොයාගෙන මල වශයෙන් කියනවා. මල වශයෙන් කැරගෙන යන එක තමයි මේ සංකේතය. ඒක භාවනා අරමුණේ හිත කැරගෙන. භාවනා අරමුණේ හිත කැරගෙන සමාධිය පිහිටුවා කැරගෙන යනවා. අපව වෙන ආය ටිකක් එන්නේ තමයි. ඒක තමයි මේ විස්තරයයි අපව වෙන කෙනෙක් කරන ආයෙත් ආයෙත් පොඩ්ඩක් තාමත් කියලා හිතනවා දැන් ආයෙත් කැරකෙලා ඉච්චි මේ මනෝවිද්‍යාව ඉන්න බෑ. ඒකත් කියන්නේ තමයි භාවනා අරමුණේ හිත කැරගෙන. විචාරය ඊළඟට මේ අරමුණට දැක ගන්න. අර ඊමෙත බබර මලේ මහා මලේ චම් බයි මලේ දැන් දැක ගන්න. ඊළඟට පී අන්න ඊළඟ දෙවිදෙට ලොකු අපිට ඉහින් වෙන අරමුණ කියන්නේ ඒ අරමුණ පිටත දෙකට තියෙනවා. අරමුණ භවන අරමුණ එක්ක පවතිනවා. ඒනාවට සිටි පීඩියකට. ඒ වගේම තමයි සුඛේ භවගත ප්‍රථම ධ්‍යාන විශේෂ වෙන විදිහට. මේ ජීවිතයේ මානසික භවන අරමුණ දෙකක්. ඒකට ඉන්නේ මෙන්න මේ පීඩිය. පීඩිය සම්බන්ධයෙන් බලපත් වෙනවා. මේ භාවනා වේද දැන් භාවනා ආරම්භක චිත්ත වැඩෙනකොට මේ පීතිය කියන එක හේතු විදිහට ඇති වෙනවා. මේක ධර්මයේ සඳහන් වෙනවා ආහාර පස්තාකාරයකට මේක පිටික දැනෙනවා. එකක් තමයි කුද්ධිකාමයේ කිය. මේ භාවනාවේ ඉඳලා ඉන්න වෙලාවේ එක මනෝ මේ වීදී ඇදගෙන හිටියා. එක extra වෙලාවක් තියෙන හරියට විදුලි කරක් වගේ. භාවනා කරන හොඳට කය තැන්පත් වෙලා හිත තැන්පත් වෙලා භාවනා ආරම්භන හොඳට ප්‍රකට වෙනවා. ආරම්භයේ හිත තැන්පත් වෙලා එකක් විචාර වෙන සිිතේ අන සිිතේ එකට දැකගෙන ඉඳලා මේ සිිතේ එකපාරම කියන එක නැති වෙනවා. ඒක කියන සුද්ධිකා තේදී. ඒ වගේම දෙවෙනි තේදී කනිකා තේදී. ඒක ක්ෂණිකව ඇතිව නැති වෙනවා. ඒක හරියට මේ සමහර වෙලාවට අර ඇඟ පිළිකොනා යනවා. මොන් තුන වෙලාවක් තිබෙන දෙකේ තියෙන කියන්නේ ඒ කුඩා සීතල මාන. එතන තියෙන මේ සීතල වැඩි වෙනවා ඔක්කාන්තිකාපී.
උපස්සිකාමයේ කියල කියන්නේ හරියට උපමාවක් වෙනවා මුහුදු රැළ. දැන් අර මුහුදේ තියෙන රැළ ඇවිල්ලා මුහුදු වෙරළ ප්‍රාණ හැදෙනවා. ඒක පුරාම කියලා එහෙම නැති වෙලා යනවා. නැති වෙලා යනකොට ආවා ඒකම තවත් සල්ලා වෙනවා. ඒක ඇවිල්ලා මුහුදු රැළේ හැදෙන ඒක තමයි තේරෙන ලොකඩවා ඇති වෙලා ටික වෙනවා කියන්නේ නැති වෙන. ආයෙත් කියලා ටික වෙනවා කියන්නේ නැති වෙන. ආයෙත් කියලා ටික වෙනවා නැති වෙන. මෙන්න මේ විදිහට මේ ප්‍රීතිය මේ භාවනාවේදී මේ ප්‍රීතිය කියනවා උත්තර කෙලෙස් යටපත් කරන මේ වගේ යටපත් වීම නිසා කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මේ දුක් සතුට ප්‍රතිශික්ෂා කරන මේ වගේ යටපත් වෙනවා. සිතේ ඉබලදරම නිදහම වැඩෙනවා. මෙන්න මේ විකත කය අපට දැනෙන්නේ සිදුවීදී අරමනේ ඇති වෙනා පොදුරන වගේ ඇති වෙනා ඒකමයි මේ සිද්ධ සිද්ධ වෙනවා. ඒකට කියනවා උක්කාන්තිකම මේ හේද ශරීරයෙන් පැටලෙන ස්වභාවයක් මේක කියනවා. අර මුදුරන බා. ඊළඟට හතරෙන් වෙනවා උද්දීන ප්‍රීතිය. ඒ හරියට අහසි ආවෙනවා. දැන් මේ ප්‍රීතියේ උඩ තමයි අර අරුණ භාවන අරුණ තමන්ගේ යටපත් කර කායද මනස දෙකද ඉතාම සැහැල්ලු බව ඉතාම සාහන බව තමන්ට දැනෙනවා. ඒකම උද්වේගී ප්‍රීතිය. හරිද පාරිනවා වගේ එහෙම නැත්නම් අර කුංචි බෝධියක නැගලා ගංගාවක මුහුදේ ඉන්නකොට අර පැද්දි පැද්දි ඉන්නවා වගේ එහෙම නැත්නම් ගුරුවරයෙක් වගේ අහස පාරිනවා වගේ තමන් කයක් යටත් චිකන් රටක් දෙක පැහැල්ලි වෙලා පාරි බවක් වෙන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රීතියක් නම ඒකට කියනවා උද්වේගී ප්‍රීතිය කියලා. එරමින පරණාපීතිය ඒක පහේ හරියට මුළු සිරුරම එන පස්සන ප්‍රීතිය මුළු සිරුරම මුළු මනසම සම්පූර්ණ ප්‍රීතිය කියනවා නේද. ඒකට යන කය වෙනවා භවනා කරනවා කියන සම්පූර්ණ ප්‍රීතිය අතිම ජීවිතයකටත් තියෙන සායක ගන්නම මේ අපිට තියෙන ප්‍රශ්නයක්. ඒක මෙන්න මේ බොජ්ජංග පීඨ සම්බෝධයන් කියන එක කියන්නේ. මෙන්න මේ භාවනාවේදී වෙදෙන සම්පූර්ණ පිළි. ඒක ආන්තරයෙන් ලැබෙන පිටිරට කියන්නේ. එතකොට මේ සිහිතනේ වෙන විරාමක ප්‍රීතිය ලබන්න අවම වශයෙන් නිරාමක ප්‍රීතිය ලබන්න තියෙන උන දේ තමයි කම්මප්පකතා සම්මාදිට. කර්මයේ විපාකයේ ගැන විශ්වාසය තියෙන කෙනෙක්. සම්පූර්ණ විශ්වාසය තියෙන කෙනෙක්. ඒක තමයි බෞද්ධ කෙනෙක් කියලා හදන්නේ. ඒ වගේම සීලය. සීලය කියන එක මොනවද කියන්නේ? ඒ නිරාමක ප්‍රීතිය ලබන්න සිටියු හැරෙන්නේ දෙවෙනිම ඒ කම්මකතා සම්මාදිට්ඨියත් එක්ක සුචරිතවත් බව. සීලය කියන එක කයයි මේ සම්වරම හරි තිබෙන්න ඕනේ. ඒ පිළිෙන් තමයි සමාධියක් ඇති වෙන්නේ. අප්‍රතිකාර වෙලා තියෙනවා කියන විපිලිසාර බව නැති වෙනවා. ඉතින් ඒ සීලයක් නැති තැනක සමාධියක් වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සුද්ධිරිනවක් බව තමයි යන්ති සිල්වත් බව. සම්පී වෙන පුළුවන් වෙන සීලයක් වෙන පුළුවන් මේ සිල්වත් භාවයේ තියෙනවා. සිල්වත් භාවයේ තුනේ සමාධියක් වැඩි වෙනවා. ඒ සමාධිය වැඩි වෙන තමයි මේ සතිය වැඩි වෙන්නේ.
සමාධියට මුස්තියේ ඒ සතිය වැඩෙන තර තමයි තියෙන තුනේ සතිය දෙන ප්‍රයෝගන්නේ ජීවි අපිට වෙනින්ම කතා කරාට මේවා එක එක දෙද වෙන වැඩෙන දේවල් නෙවෙයි ආධ්‍යාත්මික බලයක් මේ මනස තුළ භාවනා වෙදි වැඩෙන ස්වභාවයෙන් ගෝවිපාක්ෂික ධර්ම. කියලා කියන්නේ අතුවාගේ බුද්ධ ධර්ම එහෙනම් අපි මෙලින් සඳහන් කළා මේ සියලුම බුද්ධ ධර්ම වැදගත්කමේ පීඩ සම්බන්ධයේ බැදෙන්න හා මූලිකම හේතුවෙන් යොමු කරන දෙපාරයි. උපන්නා වූ පීඩ සම්බෝධයන්ගේ වැඩි දියුණු වෙන්න ඉපදුනේ නැති, හටගත්තේ නැති පීඩ සම්බෝධයන්ගේ හටගන්න කොයි මේ ඉතිරි යොමු කරන කාර්යයේ තියෙන්නේ යොමු කරන කාර්යයන් තියෙන්නේ කටිනේ. ඒ මොලේ කටිනේ. සිහිනුවණින් වේලාවක් කටයුතු කරන්න ඕන. එහෙම නැතිව අපේ සංසාරයේ කෙලෙස්මයි හටගන්නේ. තේරෙනවා මේ අතුවැඩාරේ මහන්සියලා පැහැදිලි කරනවා 11 ආකාරයක් තියෙනවා. එන්න මේ යෝනිතෝ මනසකාරය ඇතුළේ ඉන්නේ. සිහිනුවණ යෝනිතෝ මනසකාරය වැඩිම තේරෙන තමයි පින්හම්බුද්ධියන්ගේ වැඩි. සම්බුද්ධන් වහන්සේ කියන සියලුම පිටඬ ධර්මයන් දෙකේ. පොර මෙන්නේ පීඩ සම්බුද්ධන්ගේ වැඩෙන්න යෝනිතෝ මනසකාරය. 11 ආකාරයකට හඳුන්වන්න. ඒ අතුවාචාර මහන්සියල තේ පැහැදිලි කරලා දෙන්න. එකක් තමයි බුදුන් වහන්සේ බුදුගුරු සීකරන සීකරන යෝනිතෝ මනසකාරයේ බුදුගුරු සීකරන යෝනිතෝ මනසකාරයේ බුදුගුරු සීකරන කොට එතන සීල සම්පූර්ණයේ සිට බලගෙන බුදුරජාණන් වහන්සේ ගැන සිටින බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන සිටින බුදුගුණ ගැන මෙහි කරන්නේ ඒ සිදුකරන අපල වෙන්නේ පීති සම්පූර්ණයි. ඒ වගේම ධර්මයේ ධර්මයේ ගුණ දැන් අපි මානසික හැලේනාව තම කෙලෙස් පැත්තට හදුවා. ඒ වෙනුවෙන් ධර්මයේ ගුණ සීතාවක සිහි කරන්න සිහි කරන්න ඒ සිදුකර ඒ ලෝන්තු මානසිකාරය සිහිනෝනේ ධර්මයේ ගුණ වැඩි කරන එක කියන සම්බුද්ධත්වයට වැඩෙන්නේ යොන්තුන කාර්යය වෙන්නේ. ඒ වගේම සංඝයාගේ ගුණ චිතේ විතර ඒ ගුණ සිහි කරන්න කරන යොන්තුන මනස කාර්යය වැඩිම සිහි සම්බුද්ධත්වයට වැඩි කියන්නේ. ඒ වගේම සීලය තමයි සීල ගුණය. මේ නියමයට අරගෙන ගත්ත තමයි කියන්නේ කයද මනසටයි ශක්තිය ලැබෙන්නේ. ඊට පස්සේ මේ කය කියන දේවල් නැතුව සත්‍යය කියන්නේ වැඩි කරනකොට තමයි අපිට බය වෙන්නේ. ඒක දෙද වේද, සංගද වේද, මොකක් හරි වේද, මේවා ඔක්කොම ඉන්නේ සංකයි දෙයක් කියන්නේ.
සත්‍යය දිස්සේ කැඩෙන්න 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 කොහොමකවත් නෑ. එතින් මේ දෙවි කැලේ භවනා කරන මේ අනුමත මේ ඒ භවනා කරන මේ කැලේ එක පොරු රංචු. මේ මොනවාක්ද කල්පනා කරා දැන් මේ අමුතු අපි දැක්කා. දැන් ගමට සිද්ධ පාතේ ගියාට පස්සේ ගමේ ඇයි කියලා අපි මේ මොරු රංචු මේ තියෙනවා. ඒ කිව්වොත් ඒ මොහොතේ වැඩි කරගෙන යන්න බෑ. සතුටුමාල දැන් දීලා ආයෙ පුරුතියොදල අපි වල්ලාගෙන ගිහිල්ලා දඩුවන් කරා. එන්න මේ අඳුරේ මේ මේ විසුන්වන්තේ අල්ලගෙන අමු වැල් පැලෙන අමු වැල් කඩාගෙන අරගෙන මේ වගේ දෙන්දර දැකලා දැන් මේ අමු වැල් වලින් පිටට ගහලා පැත්තකට දාලා එනි හරම වේදනාව තියෙනවා. මේ වැල් හදාගෙන යන්න පුළුවන්. ඒ උපතන විචෝදක විනයක් තියෙනවා. කැලෙවෙන දියක් කඩන්න දෙන්නේ. දෙන්නේ මොනවාද මේ යෝනිසෝමනසිකාරය ගැනීමේ තීරණ. දැන් මේක මට කඩලා යන්න පුළුවන්. එහෙනම් මගේ ස්ථීරයට ඒක පොඩි ආදරයක් තීරියද අමීරයක් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ කියන කතා එහෙමම භාවනා දෙන්නේ. ස්වාමීන් වහන්සේ කියන පාරු සහභාගී වෙනවා. ඒක දෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසකාරය කියන එක. සීල මෙතනම ඉඳින් තියෙනවා. තමයි සීලේ කොතන කැදේද? කොයිද කොතන? කිරිබුලේ. එතන යෝනිසෝ මනසකාරීත්වයෙන් ත්‍යාගන කටයුතු කරනකොට තමයි දීද සම්පූර්ණ දෙය ලැබෙන්නේ රූපකාරය. ඊළඟට සාධනෝත්පතිය. සාධනෝත්පතිය. මෙන්න මේ සාධනෝත්පතිය කියන්නේ මොකක්දාරේ තමයි සිතේ ත්‍යාගය. මේ සිතේ දෙන්නේ විතරක් වින්න මේ කෙලෙස් පිටු. ඒ යෝනිසෝ මනසකාරය මෙන්න මේ කාරණා ගැන කියනවා. සාධනෝත්පතිය. තමන් කර පරිත්‍යාගය ගැන තමයි කියන්නේ. තමන් යම් දවසක කාමහරි තමක් දිනන තමන් හොලේ තියෙන පරිත්‍යාගය කරාන අසන්නකින් උපකාරය කරාන සාපරේ උපකාරය කරාන දැන් පරිත්‍යාගය කරා මේ කියන්නේ මොකද? සීයේක සී කරනවා. ඒක පරිත්‍යාගය කියන්නේ ඒ නාමයෙන් කයිත්‍යයෙන් තමයි සීකරන්නේ. ඒක සම්මානකෝ. ඒක සීකරනකොට අහන්න සිතුවල ජීවිත සම්බන්ධයෙන් කියන එක. දැන් පොඩි කතාවක් කියනවා ත්‍රිබෝධකාරණ මහත්මේ. එක සාස්වභාවයකදී අපු කෝණයක් කියලා දහය සම්පත් කාරණාවක් අපහැරලා දාන කැලේ භාවනා කරන වෙලාවේදී සත්‍යයෙන්ම කල්පනා කරනවා මේ නිසා මෙච්චර මේ මහත් කියලා භාවනා කරන්නේ මේ මගේ සත්‍ය සම්පන්නිය ගන්නද දන්නේ නැහැ. ඒ නිසා උගෙන පරික්ෂා කරන්න ඕනේ කියලා බලු කියලා සාමාන්‍ය ජීවිතේදී කියලා මේ භාවනාවේ කියන භාගෝත් කරන මහත්යේ ගන්න කැලිලා ආහාර ගන්න. එළම මොකක් තිබුණේ නැහැ. එකම ආහාර ටිකක් තමයි තිබුණේ නුනවත් නැති. ඒ ටික දුන්නු. ඉතින් මෙලිදාදේ ඒවා දෙනවා. තුන්වෙනිදාදේ අත්දී රූපකාරී මහන්සියද අර ආධිමන්ත පොඩි කුලිනන ධන සම්පත අතහැරලා අපිට නෙයි අන්තිමට මාසෙකින් සතුට ලැබෙන්නේ අර මොකුත් නැති වෙලා තමන් සතු කිසිම දෙයක් නැති වෙලා වගේ තමන් සතු කිම එකම දේ ආහාරයට ගන්න කිසිම කම් කොලේ
ඒක පරිත්‍යාග කරා. අන්න ඒක බැලුවා සිස්සම්පුච්චයයි. එතන මේ වගේ තමයි ජීවිතයේ යම් කිසි පරිත්‍යාගයක් කරා. ඒක සිහි කරා. ඒක සිහි කරනකොට යෝනිකෝ මානසිකාරී වෙන සිහි සම්පුච්චයයි වැඩි උපකාරයි. ඒ වගේම දේවතාවුත් දේවතාවුන් කියලා නිකන් කියන්නේ තේරෙන්නේ මේ ලෝකෙ දෙවියන් වගේ දේවල් කරන තමයි අපි නබතේ දෙවියන් වගේ දේවල් කරනවා. දේවතාවුන් කියන්නේ තමයි ජීවිතයේ තියෙන දෙවියන් වගේ තියෙන ගුණ තමයි ඒක. මොනවද කියන්නේ දේවතාවුන් කියන්නේ? දේවතාවුන් දෙවියන් කියන කෙනා ඉරියව්වයි ලැජ්ජාවයි බයයි පවුකම් කරන්න තියෙන ලැජ්ජාව බයයි මේකද කියන දේව ධර්ම කියන සම්මත කියන්නේ ලෝමකාර ධර්ම කියන්නේ දේව ධර්ම යම් කිසි කෙනෙක් නම් මෙන්න මේ ලැජ්ජාවයි බයයි වෙන තියෙනවා ඒක දේව පවුකම් අකුසල් කරන්න තියෙන හිරි ඉතින් දැක්කා පිළිගන්න හිරි කියලා පව් වැඩ කරන දැන් එහෙම නැති කෙනෙකුට පව් කරන්න හරිය කිසිම බයක් ලැජ්ජාවක් නැහැ නේද තමයි යෝනිසෝ මනසකාරයේ ඉන්නගෙන පව් කරන්න හිරි කියලා පව් කරන්න ලැජ්ජයි ඒ වගේම තමයි බයයි මෙන්න මේ ලැජ්ජාවයි බයයි දෙක තමයි ජීවිතයේ එහෙම වුණේ මොනකෝ මනසකාරයෙන් දකින්න තමයි දේවතාවුත් හරි දෙවියෙක් වගේ තමයි ජීවිතේ මනුස්ස රූපයෙන් ඉන්න දෙවියෙක් පෞකම් කරන ලැජ්ජ බය තියෙනවා මේ ඉන්නදී අපි මේ අනිත්‍යයෙන් දෙන්නේ විකලවක් කරලා ගන්නෑ. එහෙම නැත්නම් මේව තමන් කරනවා කියන්නේ අනිත්‍යයෙන් දෙන්නේ විකලවක්. තමන්ට තමන් අවක් කියලා තමන්ගේ තුළ මේක තියු කරන්න. අපි මේ භාගයේ දෙන්නේ දෙහි වලින් ඉවත් කරනවා කියන්නේ ඒකාන්ත දෙයක් කරනවා කියන්නේ. ඒ නිසා මේ දේව සානකේ ඉරිය සංකේත ප්‍රුණෝ මනිකාරයෙන් සිහි කරනවා. ඒ වගේම උපසමා උපකම් උප සමාමුත්තිය. මේ උපසමා මුත්තිය ගන්නවා කියන්නේ තමයි යටපත් වූ කෙලෙස් කියන සිටී. උපසමනේ උපසමාවස්තුති උපසමනය කෙලින් කෙල යොමුනන්කාරී දක්වන එකෙන් දැන් සමාගේ උපසමනය යකන උපසමනය කියන්නේ මොනවද සමාද තරහා දවසක ඉතාලි දෙන්නක තරහා ඒ ආපදකට පස්සෙ ඒක තීහි නික තමන් ඉෂ්‍යාව කියන කෝණය ඒක යනවා අර කිදී ඇතිදී ඇතිදී කියන වාක්‍යයේ යාම කෙලෙස් උපසමනය ඒවා හිතේ අරගෙන ඒවා හිතේ නැති වෙනකන් අපිට සිහියෙන් ජීවත්වන්න කාරණා දකින්න මේ විදිහේ සිතේ ඇතිවන නැති වන කෙලෙස් තමයි යෝනිසෝ මනසකාරයෙන් දකිනකොට යෝනිසෝ මනසකාරය ලැබෙනවා පීඩ සම්පූර්ණයෙන් ලැබෙන උපකාරය. ඒ වගේම ලෝක පුත්කල පරිවර්ජනතා ලෝක පුත්කල පරිවර්ජනතා කියන්නේ දැන් සමහර වෙලාවට
හරි නපුරු විතර තරහයි දේසේ උන කලබලේ නපුරු වෙමින් ඉන්නයි ඉයගෙන ඇත්තේ විතර නපුරු කම් කරන විතර කිරි හරි කරන විතර මනස ගැටිය පිට එකට ඉන්නේ එතකොට නන්නේ එතකොට ලෝක පුද්ගල පරිවර්තනතා ඉන්න වෙන්නේ ඇත්තෙන් ඒ ධර්ම පුද්ගලයන්ගෙන් ඇත්තෙන් ඒ වගේම සිරිත් පුද්ගල සංසේවනතා සමහර කෙනෙක් බොහෝම උපසාන්ත බොහෝම ගුණහපත් බොහෝම තැම්පත් බොහොම සංවර බොහොම සිල්වත් එහෙමයි සිනිත් පුද්ගල සංසේවනතා ඒ අනුව සමීපින් ඇතුළු කරගන්න බොහොම සිල්වත් බොහොම ගුණවත් බොහොම සංසුන් බොහොම මත පිළිතුරු කතා කරන වචනේ බොහොම සංසුන් ක්‍රමයේදී හැසිරීම බොහොම සංයමයේ යෙක්ක මෙන්න මේ සංකීර්ණ අය විරස නිතර ඇතුළු කරනවා දැන් බලන්න එහෙම ඇතුළු කරන්න තමයි තේජුර වැඩිනේ දැන් අපි නිතර නපුරු නරක මහා හැදි බැදි අය ඇතුළු කරන්නේ නම් දැන් නේද අපි තේම වැඩිනේ ඒක පාපකරන්නේ කියන විදිහට හැසිරෙන්නේ කියන මේකෙන් එන්නේ තියෙන අය ලෝකෝනාත් කාලේ පෙරදැන් එන්න අපි සම්බුද්ධයන් කියන සුභදෙන්නේ එන්සාර වගේ සම්මුදුන බොහොම මත පිළිතුරු විදිහට කතා කරන බොහොම සිල්වත් ගුණවත් හොඳ චරිතයක් ඇති මේ ඇතුළු කරනකොට තමන් තුළ තේරුම් ගන්න වෙනවා එනිසා තමන් යොමුකෝ මානසිකාරය ඇති කර ගන්න ඕන තමන් කවුද ඇතුළු කරන්නේ කියන එක ඇති කර ගන්න එනිසා සිහිත් පුද්ගල සංකේතනතා ඒ වගේ තමයි සම්සුමුණ ඉරිසක් ඇතුළු කරනවා නම් අන්‍යයාගේ ඉලෝ මානසිකාරය තුළින් මේ සිතා බුද්ධන්ගේ වැඩින්න හේතු වෙනවා එවැනිම අථාදීන සුද්ධ පරිවර්තනතා එකෙන් සූත්‍ර ධර්ම ඇති සූත්‍ර ධර්ම යොන්සෝ මනසිකාරේ සූත්‍ර ධර්ම අහනවා ඒ සූත්‍ර ධර්ම නිතර යොන්සෝ මනසිකාරේ අහන විට ඒ කීද සම්බුද්ධයන්ගේ ඇති වෙන්න හේතු වෙනවා ඒ වගේම සතුට මුත්තතා ඒ තමන් කිතේ ඇති වෙලා තියෙන කීද සම්බුද්ධයන්ගේ සිතේ නැගුල් වෙලා ඒ තුන වාසය කිරීම. තවද මුක්තතා ඉතමන්ගේ සිතේ ඇතිවලා තියෙන සීත සම්බෝධයන්. තමන් හොදට දැකලා ඒ තුළ තමන්ගේ සිත පවත්වන්නේ ඒ තුළ සීත සම්බෝධයන්ගේ වැඩි. මෙන්න මේ 11 ආකාරය තුනේ යෝනිසෝ මනසකාරයේ හැසිරීම තුළින් එන මෙසේ සම්බුද්ධයන්ගේ බැදෙන්න හේතු වෙන බව සියස්සකාරී මහත්මයා සඳහන් කළා තිබෙනවා. ඒ නිසා පින්තුනේ මේ හේත් සම්බුද්ධයන්ගේ අපේ මනසට තිබෙනවා කියන්නේ නීවරණයකටත් වෙලා ඒ සිත තුළ ඥාන දර්ශනයෙන් විපාක දෙන්නේ හේතු වෙන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිරිසේ කාමයේ විරිස්සේ අකුසලයේ සංයේ පරිසත්තම් පරිචාරම් විවේක දන් කීති කීති සම්බුද්ධයන් උපන්තිති මේ විරිස්ස කාමයේ විරිස්ස අකුසලයේ සංයේ පරිසත්තම් පරිචාරම් විවේක දන් කීති සම්පත්තේ සම්න මේ විදිහට විවේකී කාමයෙන් වෙන්වෙලා සිතට අකුසලයන්ගෙන් වෙන්වෙලා සිතේ පරිසත්තම් පරිචාරම් ඒ තුළ භාවනා අරමුණ තුළ සිත වැඩෙන විවේකී සතුටින් යන තුළ මෙන්න මේ සීල සම්පූර්ණ වෙලින් හේතු වෙනවා. ඒ නිසා පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ බොධිසත්ව ධර්ම අපි වඩන ගමන
මේ දුර්ජංග ධර්ම හරියට වැඩලා තියෙනවා නම් මේ ජීවිතයේදීම නාම දර්ශනය ලබන්න පුළුවන්. මේ ජීවිතේ බලන් ලබන්න බැරි වුණොත් අවසාන මරණ මොහොතේ හරි සමන්ද මේ ඥාන දර්ශනය ලබන්න නැත්නම් සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් බමුණු උපදිනා ඒ ජීවිත කාලීකර වෙන්න ඉස්සර එන්නේ සතරාර්ය සත්‍ය අවබෝධය නම් දැක්කේ කරගන්න පුළුවන්. එහෙම නැතිනම් ඒකේ සිබඹලුව ආත්මභාවය අවසන් සම්බන්ධ ඒ සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් අගින්තා බතලුවදී තමන්ගේ ඒ ආත්මභාවය තුළදී මේ සතරාර්ය සත්‍ය අවබෝධය නම් දැක්කේ ලබන්න පුළුවන්. එහෙම නැතිනම් අවසානයේ ජීවිත අවසානයේදී මේ ප්‍රාර්ථනාවත් ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් පැහැදිලි කරන්නේ ඒ කාන්තේ මෙන්න මේ බුද්ධාංග ධර්ම මනෝ වඩල තියෙනවා. මේ සතර දුකින් ඈතර වෙන්න ඒ කාන්තේම තමයි අවස්ථාව තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිත තුළ අපි ලබා ගන්න මේ උතුම් මිනිසක් බව තුළ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩෙනින් මෙන්න මේ බුද්ධාංග ධර්ම අපේ ජීවිතයේ තුල සිත තුල වඩන උත්සාහයක් වෙනවා. බුද්ධාංග කියන්නේ භාවනාව පිළිබඳ අපේ භාවනා මනස තුල වැඩෙන බෝධි ලැබීමට බෝධි අවබෝධය සඳහා හේතු වෙන ධර්ම කාරණා. ඒ නිසා අපි භාවනාව තුළදී අපේ සිත සම්බුද්ධියන්ගේ දෙන්නේ කොහොමද? අපි ඒක කොහොමද කට කරන්නේ? යෝනිසෝ මනසිකාරයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? එනිසා යාමිත පීතියෙන් නිරාමිත පීතිය අපි වෙන් කරගන්නේ කොහොමද? මේක අපි හොඳට තිහිනුනේ යෝනිසෝ මනසිකාරයෙන් සීකරන අපේ සිත තුළ මේ සීත සම්බුද්ධියන්ගේ වඩන ඇති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒකෙන් හිතෝ මේ සෑම දිනකටම මේ සම්මු ධර්මාභෝධය තුළින් මේ සතර දුක්ඛ නිරෝධයෙන් නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා. සිතින් කොම මොනවා යන දාම කියන දේකට බාධා කරන අද්දකින් කියන තිස්සේ නිසා අන්තයෙන් දැනගෙන තමයි ඇති වෙන අරමුණු කොහොම කෙලින් වැඩෙනවා කියන්නේ ඉතින් ඒ නිසා මේ ඇති වෙන කියන අවස්ථා ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා දෙනවා ඒ වගේ අර යෝනිසෝමනසිකාරයෙන් ඉන්න කියලා කියන්නේ යෝනිසෝමනසිකාරයෙන් අවදිමත් සිහියෙන් සිහියෙන් ඉන්න නේද. ඉතින් එහෙම ඉන්නකොට තමයි දකින්න තමයි මතුවේ ඉන්නේ කෙලෙස්. ඉතින් ඇත්තටම දැනෙන අපි තිල්ලුවක් ඒ වගේ කිසිසක් එකකින් අපේ කෙලෙස් හැදෙන්න තියෙන බැරිද කියන අවස්ථාව අපි දැන් අපි මෙතන සමාහ ගන්න විතර දැනවා දෙන්න විතර කලකෝලහල කරගන්න විතර මේ ඉන්න කෙනෙක් එක්ක අපි විතර ඉන්නවා කියන්නේ ඒක අපිටත් ඒ ස්වභාවය ඇති වෙනවා නේ. විතර ඉන්නකොට ඒක ආවම තමයි කඩතර වෙන්නේ නෝ දැන් ප්‍රශ්න වෙනවා. ඉතින් විතර නේද එහෙම වෙනකොට මානසික තියෙන සම්පූර්ණ මනසේ තියෙන මොකද දෙන්නේ? සීල සම්බුද්ධියන්ගේ වැඩෙන්න, කපි සම්බුද්ධියන්ගේ වැඩෙන්න. කපි සම්බුද්ධියන්ගේ වැඩෙන්න, ධම්මයේ සම්බුද්ධියන්ගේ වැඩෙන්න ඕනේ. ජීවිත සම්බුද්ධියන්ගේ වැඩෙන්න ඕනේ. ඒක වැඩෙනකොට තමයි මෙතන ජීවිත සම්බුද්ධියන්ගේ වැඩෙන්නේ. එතකොට අපිට අරව වැඩෙන්න තියෙන අවස්ථාව නැහැ පරිසරේ නේ. ඒකයි. දැන් කෙලෙස් දකින්න කියන්නේ ඉතින් අපිට කෙලෙස් කියන්න දෙන්නේ. එකෙන් බාහනාවේදී අපිට ඕන තරම් මේ කෙනෙක් අපේ දින තේරෙන්නේ අනිත් වෙලාවට අපේ තේරෙන්නේ නැහැ. ඒක නිසා අනිත් වෙලාවට අපි ඒකට යටගෙන ඉන්නකොට
එතන මේ දැන් මේ ඔය අධ්‍යාපාරින් මහතලේ මේ පොඩු කාර්යයක් තියෙ යෝනිසෝමනිකාරයේ පුහුණු කරන්න කියන්නේ. මොකද නැත්තම් අපි අනිත් දේවල් වල අපි මරද යන්නේ. කියන දේවල් එක්ක, පේන දේවල් එක්ක, ඇහෙන දේවල් එක්ක, දැනෙන දේවල් එක්ක, විදිර රස දැනෙන දේවල් එක්ක මේත් එක තමයි මරද යන්නේ විතර. කාමයන් එක්කමයි මරද යන්නේ. මේ මානෙම කියන ස්වභාවය නැති නිසා එන්නේ මේ කාරණාත් එක්ක සිහියේ බලස් ගන්න තමයි පොඩ්ඩක් කියන්නේ. ඒක තමයි මේ දැන් ඉන්නේ දැන් එතන දැන් මේ ධ්‍යානවලදී ලබන ප්‍රීතිය. ඒකත් ලෞකිකයි. ඒකත් ලෞකිකයි. දැන් ප්‍රථම ධ්‍යානයේදී ලැබෙන ප්‍රීතිය එකක් නැති වෙනවනේ. ඒ ප්‍රීතිය ලෞකිකයි. මුත්‍ති ධ්‍යානදී ඒකක් ප්‍රථම ධ්‍යානයක් ධ්‍යානෙ ගිහිල්ලා ඥාන දර්ශන විසුද්ධිය ලැබෙන අවස්ථාවේ ලැබෙන ඒ මාර්ගඵලවලදී අත්තම තැනකට කියන ඒ ප්‍රීතිය තමයි මේ කෙලෙ සම්පූර්ණයෙන් දැන් නිවැරදි ධ්‍යාන මට්ටම දෙන්නකොට කෙලෙස් නැතිවෙලා නේද? යහපත් වෙලා තියෙන්නේ. හරි ඒතර මුලම් බෝලේක තර පොළොන් වගේ යටට හද කරගෙන ඉන්නවා වගේ නෙමෙයි. අතකට ගහන ආපව උඩට එනවා. ඉතින් ඒ අර භාවනාරමේ තහන් ඉඳෙනකල් ධ්‍යාන ඉන්නසා ඒක තියෙනවා. ඒ ධ්‍යානේ ජීවිත එකම ආපව ඊවරණ ආපු ගමන් අර වෙන්නේ තියෙනවා. ඒක ලෞකිකයි කියන එක නිසා ඒකෙන් එහා පිටව යන්න ඕනේ. ඔව්. ඒකෙන් තමන් අත්දකින්න ඕනේ ඉතින් ඒකයි තියෙන්නේ. ඒක පුළුවන්කක් මේ පිළිකරගත් සියලුම කුසල සම්පන්නයි මේ පරිලෝකයේ ඥානීස්ථානයේ සේවා මේ පිළිදීන්නේ සම්පන්නයි සපෝත් වේවා කියන සිතේ දිනාකෙන් සීකන කියන හොදයන් ඉදම්මීනා සීලං හෝතු සිතාං විනාසයෝ ඉදම්මීනා සීලං හෝතු සිතාං විනාසයෝ ඉදම්මීනා සීලං හෝතු සිතාං විනාසයෝ සිංහල දෙවියෝ මෙතනම මොදන් විස්වාසිතින් දෙවියන්ටින් අනුමෝදන් කරන සිතාවතාචරමි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සිතාවතාචරමි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සිතාවතාචරමි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්‍යානුදන්තෝ